ෆස්ට් සමගින් මම සෞම්‍ය දේශප්‍රිය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතටයි අමරිකාවේ අත්නොමතික ආක්‍රමණශීලී හා මර්ධනකාරී පිළිවෙතට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවැත්වීමට සූදානම් වූ විරෝධතාවට පොලිසිය බාධා කළා පොලිසිය පැවසුවේ අධිකරණ නියෝගයක් හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා මේ පියවර ගත් බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න මහතා ඇතුළු 42 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා අද පස්වරු එකට පමණ කොළුපිටියේ මාසන්දියට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් එක් රැස්වීමෙන් සිටියදීම පොලිසිය ක්‍රියාත්මක වුණා. අමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇතැයි දැනුම් දෙමින් පොලිසිය විරෝධතාවට රැස් වූ පිරිස අතඩංගුවට ගැනීමටත් විසුරුවා හැරීමටත් පියවර ගත්තා. अमेरिका अनुतानापति कार्यालय इदिरिपिट दडी आरक्षक रखवाल योदा तिबुना अब
කොල්ලුපිටියේ ගාලුපාර සහ මේ අවට ප්‍රදේශය තුල අදින මෙවැනි උද්ඝෝෂණ ප්‍රවෘත්ති සඳහා තහනම් කරමින් කොළඹ කොටුව පහසුවත් අධිකරණය විසින් පැහැදිලිව ආඥාවක් නිරුත් කරලා තිනවා. ඒ ආඥාව ඊ දවසේදී මේ සංවිධානය කරන ලබන්නේ සංවිධානයේ ආයතන බාර දීලා තිනවා. එසේ බාර දීලා තින බව දැනගෙනම ඒ අධිකරණ නියෝගය මතකා හරිමින් අද දවසේ මේ උද්ඝෝෂණයට ඔවුන් සහභාගී වෙන අවස්ථාවේදී අපලමුට අරගෙන වෛරසයේ ව්‍යාප්ත ආකාර ගැටුම් දිරු සම්බන්ධ නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධනුත් අධිකරණයට න්‍යාය ඉදිරිපත් කරන්න යාකරයි. කොල්ලපිටියේ මාසන්දීදී විරෝධතාවට මේ අයුරින් බාධා කිරීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිරිසක් ලිප්ටන් වටරවුම අසල යලිත් සමකාමී විරෝධයක් ආරම්භ කළා. මෙම විරෝධතාව පැවැත්ුනේ සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවයි. කොල්ලුපිටියේදී අත්අඩංගුවටගත් පිරිස නිදහස් කරන ලෙසද මෙම විරෝධතාවේදී පිරිස ඉල්ලා සිටියා. එම ස්ථානයටද පොලිසිය පැමිණි අතර විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට එහිදී පියවර ගැනුණා. ඇමරිකානු ආණ්ඩුවේ අධිරාජ්‍යවාදී ආණ්ඩුවේ රාජ්‍ය ප්‍රතිපත්තියේ රාජ්‍ය දස්තවාදී ප්‍රතිපත්තිය ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒතකොට අපි ඊට එරෙහිව තමයි අපි අද වෙනකොට ලෝකවාසී ජනතාවත් එක්ක ඒකරාශී වෙලා ලෝකයේම ප්‍රගතිශීලී ජනතාවත් එක්ක ඒකරාශී වෙලා වරාය පොලිසිය වෙත රැගෙන ගියා. අත්අඩංගුවටගත් පිරිස වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ද අද පස්වරුවේ වරාය පොලිසියට පැමිණ සිටියා. තිබෙන අධිකරණ යෝගයේ තිබෙන්නේ තානාපති කාර්යාලයේ අසර උද්ඝෝෂණය කරන්න එපා කියලා. නමුත් මෙම බොහෝ දෙනෙක් අපිට තම නිශ්චිතවම තොරතුරු ලැබිලා නැහැ නීතිඥවරුන් වශයෙන්. අපිට දැනගන්න ලැබුණු විදිහට බොහෝ දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙන්නේ තානාපති කාර්යාලයේ අසර නොවේයි. ටවුන් හෝල්, නව නගර ශාලාව හා ඒවට විවිධ ප්‍රදේශවලදී තමයි මෙම උද්ඝෝෂණින් අනතුරු අත්අඩංගුවට අරන් තියෙන්නේ. මේ වෙනකොට 42ක් අත්අඩංගුවට අරගෙන තියෙන ස්ථාන දෙකකදී කාන්තාවන් තිදෙනෙක් ඉන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමකුත් ඉන්නවා. පැහැදිලිවම ඒ අය නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරලා තියෙනවා. ඒ අනුව නිරෝධායන සහ රෝග වැළැක්වීම ආඥා පනත යටතේ තොන්ට විරුද්ධව කටයුතු කරනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තොන්ට විරුද්ධව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොට දැන් අද දිනේදී මුස්තර වටමන්නේදී අත්අඩංගුවට කිසිම ප්‍රකාශ කරේ නිරෝධායන දීපි නිරෝධායන රීති හදලා දෙන්නේ මුළු ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝටම වළංගු වෙන විදිහට විශේෂත්වයක් නැහැ.
මංගිතන්න ඔබ අර පිටුපු අමාත්‍ය තොණ්ඩමන්න අමාත්‍යතුමාගේ ආමංගල උත්සවය වෙන්න ඕනේ අහන්නේ ආමංගල කටයුතු වලදී අපි ශ්‍රී ලංකා පොලිසිය ඒ කටයුත්ත සිද්ධ කරගෙන යාම සඳහා පාසුකම් සැලසුවා යම් කිසි ආකාරයක ජනතාව එක්රැස්වීමක් වාර්තා වුණා ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය ඒ පිළිබඳව ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන ඊළඟ දවසේ මුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරා පළවෙනි අවස්ථාවේදී යම් කිසි ආකාරයක නිරෝධායන රීති උල්ලංඝනය කිරීමක් අපි නිරීක්ෂණය කළා නමුත් මේ තත්ත්වයම අපි නිරීක්ෂණය කළා මීට කලින් රට සම්පූර්ණයෙන්ම විවෘත කරාට පස්සේ බස් නැවතුම් පොළවල් වල සහ දුම්රිය පොළවල් වල ඒ ආකාරයට තමයි ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරේ හිතාමතාම නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඊට වඩා බරපතල තත්ත්වයක් ඇතුළේ ශ්‍රී ලංකා පොලිසිය සලකනවා ඒ අනුව තමයි ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු